ඩීසල් නොමැති කමින් මේ වන විට පෞද්ගලික බස් රථ දහවනයද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ඒ හේතුවෙන් එදිනෙදා බස් රථයෙන් සේවයට පැමිණෙන ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. බස්රථ විශාල ප්‍රමාණයක් මේ වන විටත් ඉන්ධන පෝලිමේ. මේ ඒ පිළිබඳව කතා කළ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න. ඊයට වැඩි අද බස් ධාවනය අඩු වෙලා තියෙනවා. ගොඩක් දුරට බස් 4000කට වගේ ආසන්න වෙලා තියෙනවා. බරපතල ආකාරයේ ගැටුම් වලට යමින් තියෙනවා. විශේෂයෙන්ම ළඟම ඩිපෝ වලින් අපිට ඉන්ධන ලබා දෙනවා කියලා ඊ දිනේදී අමාත්‍යවරයා දැනුම් දුන්නා. නමුත් දැන් බරපතල අර්බුදය පෞද්ගලික බස් රථ හිමිකරුවන් සේවක මහතුන් උරණ වෙලා ඉන්නවා. ළඟම බස් රථ ධාවනය කරනවා කියලා ඒ ඩිපෝ වල වෙනත් වාහන වලට ඩීසල් ලබා දෙමින් තියෙනවා. ඉතින් මේක බරපතල අර්බුදයක් ගැටුම්කාරී තත්ත්වයකට එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා මා සීළු බස් රථ හිමිකරුවන්ව සේවක මහතුන් යොමු කරා අදාළ පොලිස් ස්ථානයේදී ගිහිල්ලා පැමිණිලි කරන්න කියලා. ඒ ඩීසල් ලබා දෙන්නේ නැත්නම් පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න කියලා. බරපතල විදිහට මේක අපිට පාලනය කරන්න හැකියාවක් නැහැ. මොකද මේ වන විට මාර්ගයේ බස් රථ ලංකා පුරාම බස් රථ 4000කට වගේ ආසන්න විදිහට ආසන්නකට සීමා වෙලා තියෙනවා. කියන ඊයේ දිනේට වැඩිය අද දිනේ තවත් අඩු වෙලා තියෙනවා. මේක බරපතල අර්බුදය. මොකද තෙල් බෙදා හරීමත් මම හිතන්නේ බොහෝ දුරට සීමා කරලා තියෙනවා. සෙට දිනේක මේ අතර බස් රථ අර්බුදය ගැන අංජන ප්‍රියංජිත් මහතාද අදහස් පළ කළා. විශේෂයෙන්ම රජය මේ දින කිහිපය තුළ පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා නොදුනොත් ඉදිරි දින කිහිපය තුළ බස් රථ ධාවනය විශාල වශයෙන් අඩාල වෙන බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම රජයේ වගකීතු ආකාරයට ප්‍රධාන සත්වරයා කටයුතු කළ යුතු බව අපි කියනවා. විශේෂයෙන්ම මේ රටේ ලක්ෂ ගණනාවක් පෞද්ගලික බස් රථ පරිහරණය කරමින් තිබෙනවා. ඒ නිසා වාහම පෞද්ගලික බස් රථ වලට ඩීසල් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියන එක අපි නැවත නැවත ආණ්ඩුවට මතක් කර සිටිනවා. මේ අතර ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය ඊයේ සිදු කළ වැටලීමකදී උඩවලව ප්‍රදේශයේ පිරවුම් හලක කළමනාකරුවෙකුගේ නිවසේ තිබේ පෙට්‍රල් මිලිලීටර් 42,750ක්, භූමි තෙල් මිලිලීටර් 4,200ක් සහ ඩීසල් මිලිලීටර් 28,500ක් සොයාගෙන තිබෙනවා. බෝලි හතක සංගවා තිබූ මෙම ඉන්ධන හොර රහසේ අලවියට සූදානම් කර තිබෙනවා. මේ අතර එම ප්‍රදේශයේම පෞද්ගලික බස් රථ හිමියෙකුගේ නිවසේ තිබේ භූමි තෙල් මිලිලීටර් 102ක බැරලයක් පුද්ගලයෙකු සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. භූමිතෙල්ද තාම හිඟයි. මේ වන විට දෛනිකව භූමිතෙල් සපුගස්කන්ධ පිරිපහදුවෙන් නිකුත් කළද ගෑස් නොමැතිකම හේතුවෙන් භූමිතෙල් පරිභෝජනයද ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දින ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කරනු ලබන බව ලිට්‍රෝ සමාගම පවසනවා. නමුත් සිලින්ඩර නිකුත් කරන්නේ කොළඹ, කළුතර සහ ගම්පහ ප්‍රදේශවලට පමණක් බවයි එම සමාගම පවසන්නේ.